ඉතින් කොහොමද මගේ චූටි දොල පුතාල හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න අද ටීචර් අද පාඩමක් අරගෙන තමයි ඔයාලා බලන්න ආවේ. චූටි දොල පුතාල අද ටීචර් එක්කන් ආවේ ඔයාලගේ ගෙවල්වලත් ඉන්න ඔයාලා නිතරම දකින යාළුවෙක්. එයා චුට්ටක්වත් කම්මැලි නැහැ. මගේ චූටි දොල පුතාල කම්මැලි නැහැ නේද? ඕ චුටිදොල පුතාලත් කම්මැලි නැහැ. ඒ වගේම ටීචර් එක්කන් ආපු යාළුවත් පොඩ්ඩක්වත් කම්මැලි නැහැ. ඔයාලා හිතන්නේ කවුද යාළුවා? ඔයාලා හිතන්නේ කවුද යාළුවා? හැමෝගෙම ගෙවල් වල ඉන්නවා චුට්ටක්වත් කම්මැලි නැති කඩිසර. ඒ වගේම තමයි එයාලා ලොකු දේවල් උස්සා යන ඔයාලා නිතරම දකින ඔය කෑම ජාතියේම වහින කාලෙට කෑම තියාගන්න නේද? එයාලා හැමදාම කෑම එහෙම එකතු කරලා තියාගන්න වහින කාලෙට ප්‍රයෝජනෙට ගන්න. මගේ චුටි දොල පුතාල හිතන්නේ ටීචෙක් තමයි අපේ යාළුවා කවුරු කියනද? ඔය කවුරු කියනද හිතන්නේ? අද දෙක යන්න පුළුවන්. අපි බලමුද කවුද ටීචෙක් තමයි අපේ යාළුවා කියලා. හා අපි බලමු නේද එහෙනම්. හා කවුද එක්කන් ඇවිත් තියෙන්නේ ටීචර්? ඔව් කවුද එක්කන් අපේ යාළුවා? එයාලා දන්නවද මේ යාළුවා කවුද කියලා? ඔව් කවුද මේ? ආ කූඹි යාළුවා නේද? කවුද එක්කන් ඇවිත් තියෙන්නේ? කූඹි යාළුවේ මොනවද පේන්නේ ඔයාලට? ඔය ගෙදර හිටියට කමන්නේ. ඔයාලා හැමෝම දැන් ටීචර් බලන හැමෝටම ටීචර් කියන දේ ඇහෙනවා නේද? හා හැමෝම උත්තර දෙන්නවනේ ටීචර්ත් ඇහෙනවා මගේ චූටි දූත පුතාලා කියන දේවල්. බලමු මොනවද පේන්නේ කියලා. ඔයාලට මොනවද පේන්නේ? කූඹි යාළුවෙක් ඉන්නවා. තව සමනල යාළුවෝ දෙන්නෙක් ඉන්නවා නේද? තව මොනවද පේන්නේ? මේ මොනවද පේන්නේ? වතුර තියෙනවා නේද? ඕ වතුර තියෙනවා. මොකක් උඩ දින්නේ මේ? කොළයක් උඩ නේද? කොළයක් උඩ තමයි යන්නේ. බලන්නකෝ මේ මොනවද තියෙන්නේ මේ? ලස්සනට මල් පිපිල තියෙනවා නේද? බලන්නකෝ මෙයා මොනවද කරන්නේ මේ? ඔයාලට පේනවද මේ යාළුවා මොනවද කරන්නේ? ඔව් මොනවද කරන්නේ? එයා කමලකනේ බාඩිවිල ඉන්නානේ. නෑ නේද? මොනවද කරන්නේ මේ ගඟේ? ඔරු පදිනවා නේද? කොළයක් අරගෙන ගඟේ ඔරු පදිනවා. ඔන්න එක දවසක් කූඹි යාළුවා දෙම නැගිටලා නේද? දෙම නැගිටලා සතුටින් ඉන්නකොට එයාට හිතෙනවා ගඟ පැත්තට ගිහිල්ලා ඔරු පදින්න. මොනා කරන්නද හිතෙන්නේ? ඔරු පදින්න නේද? හිතෙනවා නේද වෙලාවකට? ඈ තව බලන්න යන්න නේද? මේ යාළුවාටත් එහෙම. ඔන්න එතෙම මෙයා ඔරු පැත්ත පැදින්නකොට හරිම සතුටින් හිනාවෙලා ඉන්නේ නේද? සතුටින් හිනා වෙලා ඉන්නකොට මොනවද වෙන්නේ ඇත්තේ? ඔයාලා හිතන්නේ මොනවද වෙනවා කියලා? අපි බලමුද මොනවද වෙන්නේ කියලා. මොන ඔයාලා හිතමු දෙද වෙන්නේ කියලා අපි බලමු. මොකද වෙලා තියෙන්නේ? කොම්බි යාළුවට මොනවද පේන්නේ ඔයාලට? මොනවද පේන්නේ? කොලේ අනිත් පැත්ත හැරිලා නේද? ගඟට නේද? ගඟට එයා සතුටින් ඉන්නේ? නෑ නේද? එයා සතුටින් නෙවෙයි ඉන්නේ. ඇයි සතුටින් නැත්තේ? ගඟට වැටෙන නිසා නේද? යාළුවෙන් බය නේද? එතකොට දැන් මෙයා මේ යාළුවා ගඟට වැටෙනවා මොනවද කියන්නේ නැත්තේ? මගේ චූටි දොල පුතාල මේ වගේ ගඟට වැටුණක් මොනවද ඔයාලා කියන්නේ? අපි බලමුද දැන් එයා ඔන්න ඉතින් ලස්සන්ට ලස්සන දවසක යවුරු පැද පැදි ඉන්නකොට හරිම සතුටින් එක පාරටම ගඟට වැටෙනවා නේද? ගඟට වැටුණාම එයා මොනවද කියන්නේ? අනේ මාව බේරගන්න කියලා කෑ ගහනවා නේද? අනේ මාව බේරගන්න කියලා ඔයාලා කෑ ගහනවා නේද? මේ යාළුවත් එහෙමයි. ඔයාලා වන්දනේ තමයි මේ යාළුවා. එයත් අනේ මාව බේරගන්න කවුරුත් නැද්ද? අනේ මාව බේරගන්න කියලා හයියෙන් කෑ ගහනවා. හරියට මගේ චෙටි දුවල පුතාල වගේම තමයි මේ පුංචි යාළුවා. ඊට පස්සේ ඔයාලා හිතන්නේ යාට මොනව වෙනවා කියලා.
මොනවද වෙනවා ඇත්ද? කෝල්වල එනවා ඇත්ද? ඔව් මොනවද වෙනවා ඇත්ද? අපි බලමු මොනවද වෙන්නේ කියලා. හා අපි බලමු. මොකද වෙලා තියෙන්නේ? එයා ගිලෙන්න යනවා නේද? එයා ගිලෙන්න යනවා. බලන්න. තව මොනවද පේන්නේ? මේ කොලේ තියෙන පැත්තක නේද? මෙයා ඔරුව වගේ පාවිච්චි කරපු කොලේ පැත්තකින් තියෙනවා. එතකොට එයා මේ හරියට සතුටින් හිනාවෙලා දින්නේ. එයා කෑ ගහනවා හයියෙන් නේද? මොනවා කියලාද කෑ ගහන්නේ නැත්තේ? අනේ මාව බේරගන්න අනේ මාව බේරගන්න කියලා මහා හයියෙන් කෑ ගහනවා නේද? ඊට පස්සේ මේක කාට හරි ඇහෙනවද? ඔයාලා හිතන්නේ කාට හරි ඇහෙනවද මේක? අපි බලමුද කාට හරි ඇහෙනවද කියලා. හා අපි බලමු. මම බලන්නකෝ. කවුද ඇවිල්ලා ඉන්නේ? කවුද ඇවිල්ලා ඉන්නේ මේ? මොනවද වෙලා තියෙන්නේ? බියාලෙක් ඇවිල්ලා නේද? බියාලව මොනවද කරනවා පේන්නේ? ඔය මගේ චුට්ටල පතරට මොනවද පේන්නේ? අයි බියාලව කොඹියාලවව ගොඩින් ගෙනල්ලා තියෙනවා නේද? පිටුපිට තියාගෙන ඇවිල්ලා ගණින් තියෙනවා. එතකොට මේ කොඹියාලව සතුටින් ඉන්නේ. ඕ හරිම සතුටින් ඉන්නේ නේද? එතකොට මේ බියාලව සතුටින් ඉන්නේ. ඕ නේද සතුටින් ඉන්නේ. අයි බියාලව සතුටින් ඔයාලුවට උදව් කරන්න ලැබුණ නිසා තමයි ඉබියාලුව සතුටින් ඉන්නේ. එතකොට කොඹියාලුව සතුටින් ඉන්නේ මගේ චොටි දුවට. එයා ගොඩට ආව නිසා තමයි සතුටින් ඉන්නේ නේද? එතකොට දැන් ඉබියාලුව උදව් කරනවා නේද කොඹියාලුවට. කොඹියාලුව මොනවද කියනවත් ඉබියාලුවට? මොනවද කියනවත්? මගේ චොටි දුවට පුතාලා කුඹියාලුව වුණා නම් ඔයාලා මොනවද කියන්නේ කුඹියාලුවට? ගොඩාක් ස්තුතියි මා පෙරගත්තට කියලා කියනවා නේද? ඔයාලා මගින් මේ කුඹියාලුවත් ඉබියාලුවට ගොඩක් ස්තුතියාලය කියලා කියනවා නේද? මම බලන්නකො. ඊට පස්සේ යාළුවෝ දෙන්න හරිම සතුටින් යාළුවෝ වෙන හොඳම යාළුවෝ වෙනවා නේද? දැන් මොන ටීචර් කියලා දෙන්න කතාව මතකයිද? ඔන්න ටීචර් ආයේ මම චුටි දෙල පුතාලට කතාව කියලා දෙනවා. ඔන්න එක දවසක් කුඹියාලුව උදේ පාන්දර නැගිටලා හරිම ලස්සන දවසක උදේ පාන්දර නැගිටලා යනවා ගඟේ ඔරුපදින්න. නේද? ගඟේ ඔරුපදින්න යනවා. එයා හරිම සතුටින් ඔරු පැද පැද ඉන්නකොට එකපාරටම එයාගේ ඔරුව පෙරලෙනවා. එක පාරට මොරුව පෙරලෙනවා. ඊට පස්සේ එයා කෑ ගහනවා. අනේ මාව බේරගන්න කවුරුත් නැද්ද? අනේ මාව බේරගන්න. අනේ මං ගිලෙන්න යනවා. අනේ මාව බේරගන්න කියලා හයියෙන් කෑ ගහනවා. ඊට පස්සේ ඒක ඇහෙනවා ගඟේ ඉන්න ඉබියාලුවට. ඉබියාලුව ඉක්මනට ඉක්මනට ඇවිල්ලා මේ කුඹියාලුව බේරගෙන ගොඩින් ගෙනල්ලා තියෙනවා නේද? දැන් හරිම සතුටුයි කුඹියාලුවට යා බේරගත්තට. ඒ වගේම ඉබියාලුවට හරි සතුටුයි යාළුවට උදව් කරන්න ලැබුණට. ඊපස්සේ කුඹියාලුව කියනවා ගොඩාක් ස්තුතියි යාළුවේ කියලා. එයාලා හැමදාම සතුටින් ඉන්න. අනේ මගේ චොලි දොල පුතාලට දැන් ටීචර් කියලා දුන්නනේ ලස්සනම ලස්සන කතාව. අනේ ටීචර් ඒ කතාව හිටපු කුඹියාලුවේ කිකා. ඒ වගේ අපි කුඹියාලුව නෙවෙයි කන්නාවේ, කුඹියාලුව වෙනම කෙනෙක් කන්නාවා. ඔන්න බලන්නකෝ අපි එක අහපාර පෙන්නන්න තමයි යන්නේ. ඔන්න ටීචර් ගෙනාව කුඹියාලුවේ. මේ යාළුව තමයි කුඹියාලුව. ඒක ටීචර් තමයි ඉපියාලුව. අපි බලමුද මෙයා උදේ නැගිටලා මොනවද කරන්නේ කියලා. අපි බලමු නේද? අද හරිම ලස්සන දවසක්. මම මොනවද කරන්නේ? යන්නෝනේ ගඟේ ඔරුපදින්න. අමේ තියෙන ඔරුවක්. අද හරිම ලස්සන දවසක්. මල පිපිරු. අනේ මාව බේරගන්න. මොකද
මොකද යාළුවේ එන්න එන්න ඉක්මනට එන්න මගේ පිටුවර නගින්න එන්න ඉක්මනට එන්න හා ඔයාට ගොඩාක් ස්තුතියි මාව බේරගත්තට ආ එහෙම තමයි අපි යාළුවන්ට කරදරයක් වුණාම උදව් කරන්න ඕනනේ හා එහෙනම් ඔයා ගෙදර යන්න දැන් ඉක්මනට ඔන්න මගේ චුටිතුළු පුතාලට අද ලස්සනම ලස්සන කතන්දරයක් තමයි ටීචර් කියලා දුන්නේ. ආ දැන් ඔයාලට හොඳට මතකයි නේද ටීචර් කියලා දුන්න කතාව? ඔන්න ටීචර් තව ලස්සන වැඩක් කරන්න තමයි යන්නේ. හා අපි බලමු මොකද කරන්න යන්නේ කියලා. ඔන්න ටීචර් දැන් ලස්සන වැඩක් කරන්න යන්නේ. ඒකට මගේ චුටිතුළු පුතාලට ඕන වෙනවා නිල් පාට A4 කොළයක්. මොකද ඕන වෙන්නේ? නිල් පාට A4 කොළයක්. ඔන්න ඔයාලා ගෙදර තියෙනවනේ දේපො. දුවල ගිහිල්ලා A4 නිල් පාට කොළයයි ඊට පස්සේ කහ පාට A4 මේ ඕවල් ෂේප් එකේ හැඩයක් කපාගෙන තියෙනවා ටීචර්. ඔයාලත් මේක අම්මට හරි ගෙදර ඉන්න කාට හරි වැඩිහිටියෙක්ට කියලා කපා ගන්න ඕනේ. yellow කලයකින් තමයි ටීචර් කපලා තියෙන්නේ. ඔයාලට කැමති කලයකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි තව වෙන වෙනවා මේ වගේ එයාගේ හැස් දෙකක් තියෙනව නේද මෙහෙම උනේ. අන්න ඒක ඕන වෙනවා කපා ගන්න ඕනේ ඒකෝ කොලේකින්. ඊට පස්සේ දැන් මේක අම්මලාට කපන්න කියලා මේ ටික අම්මලාට කපන්න කියලා ඇස් දෙකයි මොනයි කපන්න කියලා ඊට පස්සේ ඔයාලා දුවලා දුවලා ගිහිල්ලා ඔයාලගේ වත්තට ගිහිල්ලා අරන් යන්න ඕනේ මෙන්න මේ කොළ. ඔයාලා දන්නවද මේ මොන කොළද කියලා? මොනවද මේ කොළ? කොහොඹ කොළ නේද? කොහොඹ අත්තක් අරගෙන එන්න ඕනේ. පුළුවන් නේද? මගේ චුටි දොල පුතාල කොහොඹ කොළ දන්නව නේද? ඔන්න දන්නේ නැත්නම් කාගේ හරි ගෙදර ඉන්න වැඩිහිටියෙක්ගේ උදව් ඇතුව මේ කොහොඹ අත්තක් අරගෙන දුවලෙන්න බලන්න ඕනේ ටීචර් බලන් ඉන්න ඔයාලා නිකන්. හරි. ඔන්න දැන් ඔයාලා හැමෝම අරන් ආව නේද? හා ඒ කොපලෙකුත් අරන් ආව නිල් පාට. ඔන්න අපි යන්නේ දැන් අපි කුඹි හලුවා ලස්සනට කොහෙද උරුපැන්නේ? ලස්සන දවසක උදේ නැගිටලා කොහෙද යවුරු පදින්නේ ගියේ? ගඟට නේද? අපි හදන්න යන්නේ දැන් මොකද එහෙනම් හදන්න යනව ඇත්තේ? ගඟේ කුඹි හලුවා උරු පදින එක තමයි අපි හදන්න යන්නේ. මුලින්ම අපි නිල් පාටේ ෆොක්කොලේ අරන් අන්න මුලින්ම නිල් පාටේ ෆොක්කොලේ අරගෙන අපි අන්න කූඹි යාළුවා හදාගන්න තමයි යන්නේ. එයා මුලින්ම ඔරුපැද මොකේද? එයා කොළයක් අහුලගෙන කොළයකින් තමයි එයා ඔරුවක් වගේ හදලා ඔරුපැද්දේ. ඔන්න ඒකට ටීචර් මේ කොහොම කොළේ ටීචර්ට හම්බුනේ පොඩි කොහොම කොළ ටිකක්. ඔයාලගේ වලල ලොකු කොහොම කොළ ඇති වනේ ටීචර් මේ හම්බුනේ කොහොම කොලෙන් ඔයාලට ලස්සනට කරලා පෙන්වනවා මේ කුඹි යාළුවා කොහොමද ගඟේ හොරු පැද්ද කියලා හදලා පෙන්වනවා. අනේ බලන්නකෝ ටීචර් මේ පැත්තේ ඔයාලා මේ කුඹ කොලයක් අරගෙන මේ පැත්තේ පිට පැත්තේ ගම් ගා ගන්න ඕනේ. ඔයාලා ගම් ගන්නකොට මතක තියාගන්න මේ ගම් ටිකක් ඕනේ වෙනවා අපිට. මේ කප් එකකට හරි එහෙම පිරිසියකට හරි දාලා ගම් අරගන්න. ඊපස්සේ මේ ඇඟිල්ල විතරයි අපි ගම් ගන්න පාවිච්චි කරන්නේ. මේ අනිත් පැත්තේ උඩ පැත්තේ නෙමෙයි යට පැත්තේ ගම් ගා ගන්න. දැන් අපි මේ මොකද්ද මුලින් මලවන්නේ? ඔරුව නේද? කුඹි යාළුවා ඔරු පැද්ද. එයා කොලේකනේ ඔරුවක් වගේ කොලයන් හදන් හිටියේ නේද? අන්න ඔරුව තමයි යාගේ අපි මුලින්ම මලවන්නේ පහලින්. මේ පහලින් ඒ කොලේ පහලින් තමයි අලවන්නේ. ඔන්න අපි කුඹි යාළුවාගේ ඔරුව අලව ගත්තා. ඊට පස්සේ අපි කුඹි යාළුවා අලවන්නේ තමයි යන්නේ. මුලින්ම තව කොහොම කොලයක් අරගෙන අපි මේකේ ගම් ගාන්නේ මේ උඩ පැත්තේ. උඩ පැත්තේ තමයි ගම් ගාන්නේ. උඩ පැත්තේ හොඳට ගම් ගාලා මොන මගේ චුටි දොල පුතාලත් ගම් ගානවා නේද දැන් කොහොම කොලයක් අරගෙන. ඔයාලත් මේ වගේ ලස්සනට අලව ගත්තේ නේද ටීචර් වගේ? ආ වෙරි ගුඩ්. අනේ ටීචර්ට පේනවා පෙන්වන්න බලන්න. ආ වෙරි ගුඩ්. හැමෝම හොඳයිනේ. අනේ ටීචර් දැන් මේකත් අලව ගන්න. මේක අලවන්නේ හොඳට බලාගන්න මගේ චුටි දුල පුතාල මේ කලවන්නේ මේ මේ චුටි පැත්තක් තියෙන මේ පැත්ත උඩට. උඩට එන්නේ මේකට ලං කරලා නෙවෙයි අලවන්නේ උඩින්. මෙහෙම උඩින්.
මෙහෙම ඉදින් අලව ගන්න. ඔන්න ඇලෙව්වා. කො බලන්න මගේ චුටි දුල පුතාල ඇලෙව්වා නම් පෙන්වන්න. අනේ ටීචර් පෙන්වන්න. මෙන්න මෙහෙම තමයි ඇලවෙන්න ඕනේ. හරි. වෙරි ගුඩ්. හැමෝම අලවල ඉවරයි නේද? හා. මන්දා ඊට පස්සේ අපි තව මේ කොහොඹ කොලයක් අරගෙන ඒකෙත් අපි ගන්න මේ උඩ පැත්තේ. මේ පැත්තේ ගම් ගාලා ගම් ගාලා මේ කොහොම කොලේ අලවපු යටි පහලින් මේ පහලින් අලව ගන්න. මේ පහලින් මෙහෙම අලව ගන්න. අන්න බලන්නක. මේ බලන්න. දැන් වන්නේ කූඹි අලව හදන්නේ. දැන් එයාට මොන අදඩ? එයාට මොන අදඩ ඔයාලා හිතන්නේ? ආ එයාට මොනක් කරේ නේද? අන්න අපි මේ yellow color එකේ oval head oval shape එකේ ඇඩයක් කපාගෙන තියෙනවා. ඒක තමයි අපි මූණට අලවන්න යන්නේ මෙහෙම. දැන් අපි මුලින්ම ගම් ගාලා ඔයාලත් ගම් ගා ගන්න බලන්න මෙහෙම. මෙහෙම ගම් ගාලා අපි මේ උඩ අපි උඩෙත් උඩින් මලවපු කොලේ තියෙනවනේ. ඒකේ මැද මේ හරියට වෙන උඩින් මේකට ඒකේ ගෑවෙන්න. මෙහෙම අලව ගන්න. මෙන්න මෙහෙම අලව ගන්න. කො පෙන්වන්න බලන්න මගේ චුටි බෙල්ල පුතාලත් ඇලෙවන. මෙන්න මෙහෙම තමයි අලව ගන්න. කො පෙන්වන්න ටීචර්ට පේනවා. ආ වෙරි ගුඩ්. හරි. ඊට පස්සේ යාට මොන අදඩු? යාට මේ වගේ. යාට තියෙනව නේද ලස්සන ඇන්ටනාව? අන්න ඒක තමයි අලව ගන්න. අන්න දැන් ටීචර් මෙහෙම ගම් ගාලා මෙහෙම අලව ගන්න එක. ඊට පස්සේ අනිත් එකෙත් මෙහෙම ගම් ගාලා ඔන්න අලව ගත්තා. කො බලන්න ඔයාලත් අලව ගත්තද කියලා. මෙන්න මේ වගේ අලව ගන්න. හරි. ඊට පස්සේ දැන් දැන් එයාට මොනවද අඩු? ඔයාලා හිත කියන්න බලන්න මොනවද අඩු කියලා. ආ එයාට අඩුයි කටක් අඩු නේද? අපි ලස්සන කටක් ඇඳ ගන්න තමයි යන්නේ යාට. දැන් යාට මොනවද අඩු? ඔයාලා කියන්න මොනවද අඩු? ආ ඇහැක් අඩුයි නේද? ඇහැක් අඩුයි. දැන් යාට මොනවද අඩු? ඕ කකුල් අඩුයි නේද? ලස්සනට අපි කකුල් දෙකක් අදාගමු නේද යාට? ආ මෙහෙම ඔන්න යාගේ එක කකුලක් ඇඳා. යාට කකුල් කීයක් තියෙනවද? අන්න බලන්න යා කකුල් දෙකේ මේ කොලේ උඩ හිටගෙන ලස්සනට මොකක්ද අපි හදන්නේ? ඔරපදිනව නේද? ආ ඔන්න යා තින් අත තියෙනව යාගේ. ඔන්න අනිත් අතක් තියෙනවා. යා මොකක්ද අල්ලන් ඉන්නේ? යා මොකක්ද අල්ලන් හිටියේ? හබලක් නේද? ඔන්න යා ඔරු පදිනව තමයි අපි අද ඇන්දේ. දැන් මගේ චූටි දොල පුතාලට මේ ඔරු පදින එක අඳින්න මේ අත්කකුල් අඳින්න බෑ නම් ගෙදර ඉන්න කාට හරි කියලා අපි ලස්සනට මේ වගේ ඇඳගමු නේද? ආ ඔන්න ටීචර් අද කුඹි ආලව ඔරු පදිනව තමයි හැදුවේ. ඔන්න එළිය තියෙන ඔයාලට කොහොම කොල හොයාගන්න නැත්නම් වෙන තියෙන ඕනම කොළ වර්ගයකින් මේ වගේ ලස්සන්ට හදාගන්න පුළුවන් නේද? ලස්සන්ට හදාගන්න පුළුවන් අන්න. දැන් ඔයාලා හැමෝම ඉවරයි නේද පෙන්වන්න බලන්න ටීචර්ට? ආ වෙරි ගුඩ්. හැමෝම ලස්සන්ටම හදලා තියෙනවා. හරි. හැමෝම හොඳටම අද වැඩේ කරා. ඔන්න ආයේ දවසක ටීචර් අලුත් පාඩමක් අරන් එනවා මගේ චුටි දොල පුතාලා බලන්න.